දැන් සජිත මීලාගිට තෝරාගෙන තියෙන ගීතයත් වැඩිහිටි ගීතයක් කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි මට මෙහෙම දෙයක් කල්පනා වුණා මේ ගීතය ගැන. දැන් මේ දවස්වල විශේෂම පහුගිය දවස්වල අර සරා වාඩියේ ඉඳලා සිද්දු කියනකොට සුදු චූටි අහගෙන ඉන්නවනේ එළියට ඇවිල්ලා. දැන් ඒ වගේ සුදු චූටිල තව ඉන්න පුළුවන්. සරාගේ ඔරිජිනල් කටහඬ මේක අහන්න ආසයි ඉන්නවනේ. මීලාන් ගීතේ මොකද්ද කියලා ඔබට ගායනා කරලා පෙන්වන්න පුළුවන්ද වාදක මණ්ඩලේ නැතුව? හරි මම පුංචි ගැල්ලක් කියන්නම්. රැයේ හමා බුල් පින්නෙන්දු ඔබේ සිලිටි වත තෙත් කරලුයේ හතේ ඇවිලි දුක් ගිනි දැල්ලෙන්දු ඔබේ සුසුම් වල සියෝ ළඟ රැඳුනේ. ඒ සරාමද මට දැන් අපි ගීතය ගැන කතා කරමු. දැන් මේ මේ ඔබ කියලා මේ ගීතේ කියවෙන්නේ මේ පටු පාරක පහන් කණුවකට පිට දීලා අඩාඳුරේ ඉන්න ලදකට. ඒකයි මම කිව්වේ මේක වැඩිහිටි ගීතයක් කියලා. මේ ගීතේ තෝරා ගැනීම පිටපස්සේ ඔබේ කතන්දරේ මොකක්ද? මම හිතන්නේ ස්ත්‍රිය පුරුෂයා කියලා බෙදීමක් ඇති කරගෙන මේ ජෛව විවිධත්වය කියන ජීව විද්‍යාත්මක කාරණාවට අනුව නම් පිරිමියා හා පිරිමියා අතරත් වෙනස්කම් තියෙනවානේ. මම නෙමෙයිනේ මාමා, අපි වෙනස්. නමුත් ලෝකය කාන්තාව කියන කෙනාට වෙන විදිහකට සලකන්න, ඇය දිහා වෙන විදිහකට බලන්න ගත්තහම අපි කෙලින්ම කිව්වොත් දැන් වෛශ්‍ය වෘතිය වගේ වෘතියක නියැලෙන කාන්තාවක් දිහා සමාජය හෙළන දැක්ම. නමුත් පිරිමියා දිහා ඒ විදිහට බැලුවොත් පිරිමිත් විවිධ රස්සාවල් කරනවා. නමුත් ඒ පිළිබඳ එහෙම ලොකු කතා බහකට ලක් වෙන්නෙත් නැහැ. ඔවුන් කරන වැරදි වෙන්නෙත් නැහැ. නමුත් ඔවුන් වරද සඳහා මේ පාවිච්චි කරන කියන වචනේ තමයි හරි. පාවිච්චි කරන කාන්තාව තමයි වැරදිකාරිය වෙන්නේ. මේ පිළිබඳ ලියවෙච්ච බොහොම අපූරු ගීතයක්නේ ලඳුනේ ගීත. එතකොට මම මේ ලඳුනේ ගීතයත් එක්ක බොහෝ දෙනා මෙහෙම සමීප වෙලා වෙද්දී මට පුද්ගලිකව මේ විශාරද එඩ්වර්ඩ් ජයකුඩි මාම ගායනා කරන මේ ගීතයට තමයි ගොඩක් ආස වුණේ. හැබැයි මේකේ සුන්දර කතාවකුත් තියෙනවා. දැන් ලඳුනේ ගීතය නිර්මාණය වෙන්නේ ඔරිජිනලි එඩ්වර්ඩ් ජයකුඩි මාමට ගායනා කරන්න. නමුත් ඔහුට යම් විදිහකට ඒක ගායනා කරගන්න නොහැ, ඒ කියන්නේ යම් ප්‍රශ්නයක් ඇති වෙලා ගායනා කරන්න බැහැ කියලා කිව්වහම තමයි ඒක අමරසිරි පීරිස් මාමට ගිහිලා තියෙන්නේ. ඒ ඊට පස්සේද දන්නෙත් නෑ සමහරට මේ ගීතේ නිර්මාණය වුණේ. මේ ගීතය පණ්ඩිත අමරදේවයන් තමයි සංගීත නිර්මාණය කරන්නේ. මම මේකේ ආසම මේ ගීතේ කොහෙදිවත් අපි මේ කතා කරන වස්තු විෂය මේ කාන්තාවයි මේ ලඳුන් පිළිබඳවයි අපි මේ 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 පුරයේ රාත්‍රියේ හැසිරෙන ලඳුන් පිළිබඳවයි කතා කරන්න කියලා කොහෙදිවත් ඩිරෙක්ට් කියන්නේ නෑ. නමුත් ඒක ද්වනිත වෙන්න දෙනවා වචන වලින්. රාත්‍රියක පහන් ටැඹේ පඬු පැහැයට පිටුපහ මේ රාත්‍රියත් එක්ක ඉන්න කාන්තාව කියලා කියපු ගමන් අපිට ඒ මනෝභාව සම වෙලා අය ද්වනිතාර්ථ මතු කරන්නේ මේ මේ මෑ ගැන තමයි අපි කතා කරන්නේ කියලා. පඬු පැහැය තමයි අරගෙන තියෙන්නේ. පඬු පැහැය කියන එකෙන් තමයි මුලින්ම, ඒ කියන්නේ මේ ගීතේ මුලින්ම මේ පඬු පැහැය කියන එකෙන් තමයි මෑ ගැන තමයි අපි මේ කතා කරන්නේ කියලා. ඉතින් මං හරි ආසයි මේ වගේ සංගවා කියන සාහිත්‍යයට මං ආදරේම කර මං ආසම කරන දේ තමයි මේ ගීතේ කතකයා. මේ කතකයා මේ රාත්‍රියේ මේ කාන්තාව ගාවට ගිහලා මේ කාන්තාවට ආමන්ත්‍රණය කරනවා. නමුත් මෙහෙම ආමන්ත්‍රණය කරන සිය දහස් දෙනා ඇති. නමුත් මේ සිය දහස් දෙනා ඇවිල්ලා මේ කාන්තාවට කියන රහස් කතාව නෙමෙයි මම ඔබට කියන්න යන්නේ. මගේ දැස් දිහා බලන්න අලුත් ලොවක්. අලුත් කියන්නේ ලොවක් හමු වන තුරු. ඒ කියන්නේ ඔහුගේ ඇස් දෙකේ තියෙන වෙන කතාවක්. මොහු මේ සුවහසක් දෙලා කියපු කතාව නෙමෙයි. මොහු මං හිතන්නේ මට දැනෙන විදිහට මේ කතකයා මෑයට ප්‍රේම කරනවා. මෑය ගැන ඒ සානුකම්පික හැඟීම විතරක් නෙමෙයි, ඇය ගැන ලතෙත්ව ඉතාම හැඟීම් බර වැය දිහා බලන්නේ. එතකොට ඇයට ඇස් දෙක දිහා බලාගන්න කියලා මේ කතාව කියන්න පුළුවන් පිරිමි නැහැවෙන්න බැහැනේ. එහෙම නැහැනම් මේ වගේ ගීත රචනා වෙන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා මම මේ ගීතයට පුදුමාකාර ලෙස ආසයි. ඒ වගේම තමයි විශාරද එඩ්වර්ඩ් ජයකුඩි මාම මේ ගීතය ගායනා කරලා තියෙන විලාසය විශිෂ්ටයි. මං හිතන්නේ මේ ගීතේ දැන් මට මේ කියද්දිත් මගේ නිකන් මයිල් කෙලින් වෙන පොඩි හැඟීම් බරකමක් තියෙනවා. නෑ දැන් අපි හැඟීම් බරකම ඔබ ළඟ තියලා අපි ආරාධනා කරමු විනෝජ තරුෂ්ක ගුණසේකරට ගීතය ගායන්නට. සුදත් වටගෙදරගේ ගීපද
පණි තමරදේවයන්ගේ සංගීතය විශාරද එඩ්වඩ් ජයකොඩි මුල් ගීතය ගායනා කළේ. Sussum vel siolago